ගයිස් දවසක් රනා එයාගේ මයින්ක්‍රාෆ්ට් වර්ල්ඩ් එකේ වලට නොකියම හැදුවා ගොඩක් ලොකු බැංගලෝ එකක්. ඉතින් මේක සම්පූර්ණයෙන්ම වගේ හදලා තිබ්බේ ඩීප් සයිඩ් කෝබ් ස්ටෝන් වලින්. මේක ගොඩ ලොකු එකක්. එයා දවසක් මේක හදහද ඉන්නකොට ආවා වොන්ඩරින් ට්‍රේඩර් එක. ඉතින් මේක ගොඩක් වාදයක් වුණා මෙයාට. ඉතින් මෙයා මොකද කරේ? ඒ වොන්ඩින් ට්‍රේඩර්ව මරලා එයාගේ ලාමලව අල්ලගත්තා. එක්කෙනෙක් නෙමෙයි දෙන්නෙක්ම ආවා. දැන් ලාමල හතර දෙනෙක්. මේ හතර දෙනාම මෙයා මේ බැංගලෝ එකේ හිට කරා. ඉතින් ඊට පස්සේ තමයි ලොකුම දේ වුණේ. ඒ තමයි ඒ වොන්ඩින් ට්‍රේඩර්ස්ලා හොල්මන් වෙලා මේ බැංගලෝ එකේ සැරිසරන එක. හිටපු ගමන් මහා සද්ද මේ බැංගලෝ එකෙන් ඇහෙන්න ගත්තා. ඉතින් මේක තමයි කතාව. නොහොමයි මේ බැංගලෝ එකේ හොල්මන් ඇති වුණේ. ගයිස් වලට කොහමද? ඉතින් අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Minecraft 1.19 gaming series එකේ තවත් interesting episode එකක් එක්ක. ඉතින් කොහමද අපේ බැංගලෝ එක? ඒකේ ඇති හොල්මනක් නැහැ. ඉතින් ගයිස් මං ගාව තිබිච්ච deep slate cobblestone වලින් මම හැදුවා අපේ cobblestone farm එක වට කරලා තඩි මේ එකක්. හරිද? ඒක මෙතනින් තමයි මං iron door එකක් දැම්ම මෙතනින් ඇතුලට යන්න. ඊට පස්සේ මේක වට කරලා මේකක් ගහලා තියෙන්නේ මේ මෙතන. ඔයාලට පේනවද? මං අල්ලගත්තා ලාමලව ටිකක්. හරිද? ඉතින් මම මේ වීඩියෝ එකනත් ඔයාලට පෙන්වන්න හදන්නේ කොහොමද අපි වොන්ඩින් ට්‍රේඩර්ගේ ලාම කෙනෙක් අල්ලගන්නේ කියලා. ඉතින් මේක ඒතරම්ම දෙයක් නෙමෙයි. ඒකට මේකමත් පස්සේ එපිසෝඩ් එකක් නෙමෙයි. මම මේක පස්සේ එක කරන්නදී අපේ විලිජ් බ්‍රීඩ් එක දාන්නනේ. අැතුම කියනවනම් මේක පස්සේ එකක් නෙමෙයි. මං කොච්චර කිව්වත් මට ඒක කරන්න නම් වෙන්නේ නැහැ පාටයි. කමන්නේ කමන්නේ. මම ඊළඟ එපිසෝඩ් එක කරන්න බලන්න අපි විලිජ් බ්‍රීඩ් එක දාන එක. එක පාටදී ඒක වෙන්නේ නැහැ. දන්නේ නැද්ද? ඔය පොඩ දන්නේ නැද්ද? ඔයාලට පේනවා ඇති. මම මෙතන මේ විදිහට අපේ එන පාත් එක හැදුවා. ඉතින් පාත් එකේ තැනින් තැන් වලින් මෙන්න මේ විදිහට මේ අපි ස්ලැබ්ස් ටිකක් දාගත්තා. ලැන්ටර්න්ස් ගැහුවා. ගස් හින්දුවා. මල් පැල හින්දුවා. ඉතින් ඔයාලට පේනවද? ඉතින් අමුතුම මේ එකක් මෙතන මේව කරා. අපි එතන ලැන්ටර්න් එකක් එල්ලලා තියෙනවා. අපි මේ ස්ප්‍රෂ් ද මොන මොනවද ගස් ජාතිය. මේක නම් මට හරියට මේ මතකත් නැහැ. ඒක එන්නෙත් නැහැ වලට. අපි ඒකෙන්ද ඒකට කියමු සයිප්‍රස් කියලා. හරිද? This big brain time. ඔබ නැත්තම් හැමදෙස්සම වදයක් ඕකී කියන ගියහම හරිද? ගුඩ් මෝනින් ගයිස්. එහෙනම් ඔන්න එලිත් උනා. ඉතින් මේ දැනටමත් අපේ මේ බේස් එකට තව ලාම කෙනෙක් වොන්ඩින් ට්‍රේඩ් කෙනෙක් ඇවිල්ලා ඉන්නේ අපි යන් එයා ගාවට. ඒ මම මොකද උඩට වෙලා ගන්නේ? හෙලෝ. ඔයා කොහොමද උඩට ගියේ? දැන් ඔයාලත් බලන්න කොහොමද එයා උඩට ගියේ කියලා. මොකද්ද කියනවනම් මම දැන් මෙතන සයිප්‍රස් ගහක් ඉඳලා තිබ්බේ. සයිප්‍රස් ස්ප්‍රෂ් අනේ මන්ද සයිප්‍රස් ගහක් ඉඳලා තිබ්බේ. ඉතින් මේ මම ඒක උඩින් දැන් කඩාගෙන එනකොට තමයි මෙයා ඇවිල්ලා ඉඳියේ. ඉතින් මම මේක පඩිපල වගේ දැන් රවුමට කඩාගෙන ගියේ. ඒ අතරේ මෙයා නැකල මේ බ්ලොක් එකට. ඉතින් මම ඒවේ ගිතුරු කළා. මුළු ගහම කපලා දැම්ම. දැන් එයා උඩ. දැන් මේ ආපුලේ ඉඳන් උඩ එයාට බිමට එන්න විදියක් නැහැ. ඉතින් මම දැන් ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ ලාමාව අල්ලගන්නේ කියලා. මම ඊට කලින් අපේ යාළුවව බිමට බස්සලින් මං ගා බීඩින් බ්ලොක්ස් මොන හරි තියනද? මං ගා බ්ලොක්ස් මුකුත් නෑ. මම බ්ලොක්ස් ටික අරගෙන එන්නම්. ඩර්ට් ටිකක්. අපි ඔයාට පඩිපෙලක් ගහලා දෙමු පරිස්සමට බහින්න. හරිද? ඔයා මෙතෙන් දෙකයි මෙහෙම එකයි. ඊට පස්සේ ඔයාලා පොඩක් එහාට යන්න. සයිඩ් ප්ලීස් සයිඩ් අයින්ට වෙන්න. ඔයාලා මොකද්ද කරන්නේ? අපි මෙතනින් ගහමු. මං හිතන්නේ මෙයා යන පාටක් නැහැ. අපිට මොකක්ද කරන්න වෙනව? අපිට බෝට් එකක් ඕන. ඉතින් අපි ආ උඩ ඉන්න අතරේ මම ඔයාලට පෙන්වන්නම් අපි කොහමද වොන්ඩින් ට්‍රේඩර්ගේ අපේ ලාමාව අල්ලගන්නේ කියලා. සමහරට මේක ඔයාලා දන්නවත් ඇති. මම නිකමට වගේ. ඉතින් නොදන්න අයට කියලා දෙන්න. අපි ලාමගේ ඉස්සරහින් ගහන්න ඕන බෝට් එකක්. ඊළඟට ඒක නැග්ගෙන් පස්සේ සාමාන්‍යයෙන් අර ට්‍රේඩර්
එයාගේ අතේ තියෙන ලන්න අතාරිනවා. ලන්න ඇතිරෙන් පස්සේ මෙයා ෆ්‍රී. හරි බලමු. හරි. දැක්කද? එයා ලන්න අතෑරියා. මම ඒ ලන්න ගත්තා. දැන් අපිට ලන්න තියෙනවා මෙතින්. හරි. දැන් අපි මෙහෙම කරමු. හරි. දැන් අපිට එක රාම කෙනෙක් වල්ලා ගත්තනේ. දැන් අපිට කරන්න තියෙන්නේ ලාමගේ ලාමට මේ විදිහට ලන්න දාලා අපි ලාමව දෙගෙන යන්න. දැන් ඌ අපේ සාමාන්‍යෙම ඌ දඟලනවා මේ ටිකේදී. දැක්කද? ඌ දඟලනවා අපිත් එක්ක එන්නේ. අපි ඊළඟ අපි ඒකට කරන්න තියෙන්නේ අපි ගාව තියෙන වීට් එකක් උඩ කවන්න ඕන. හරිද? වීට්. වීට් ප්ලීස්. වීට් 64ක් තියෙනවා. අපි මෙයාට දෙමු. ඔව් ලන්න තැරිය ලන්න තැරිය. 3 4 5 6 7 8 9 10 10ක් විතර කවලා අපි බලමු. දැන් අපිට අපේ හෑන්ඩ් එක ෆ්‍රී කරගන්න ඕන මේක අයින් කරමු. හරි. හරි දැක්කද? අතු පාට පාටිකල්ස් ගියා. හරි. එයා ටිකක් ඇව්වා. දැන් එයා අපේ. දැන් අපි එයාට ලන්නක් දාගෙන අපේ හොල් මම් බංගලාවෙන් ගිහින් තියමු. මම අපේ බංගලාවට එක බංගලාවක් නෙමෙයි තියෙන සාමාන්‍ය පොඩි මේ මංගවති පිට ඩීප් සයිඩ් කෝබල්ස්ටෝන් වලින් මම ඒ බිල්ඩ් එක කරේ. අපි ඊළඟට කරන්න ඉන්නේ විලේජ් බීඩ් එකනේ. අපි ඒකත් වෙනත් බ්ලොක් එකකින් කරමු. දැන් මේක තමයි අපේ තියෙන ඩීප් සයිඩ් කෝබල්ස්ටෝන් වලින් හදපු බිල්ඩ් එක. ලාමා එයා ඇවිල්ලා නැද්ද? ලාමා මත ඇරිලා අපිට අපේ ලන්න. ඕ මෙන්න මෙතන ලන්න. කෝලාම මොකද්ද වෙලා තියෙන්නේ? ආරයා බහැලා. හොන්ඩින් ට්‍රේඩ බහැලා. එයා කොහෙ ගියද දන්නේ නැහැ. දැන් එයා හොයා ගන්නත් ඕන. බලන්න. අපි හෙමින් යමු. ආරයා කොහෙද දන්නේ නැහැ ගියේ. හා අපි පස්සෙන් පස්සට යන්නේ. හරි. ඔයා එන්න අපේ ඔයාගේ අදිනම් මෙතන තමයි ඔයාගේ මේ එක. හරිද? පියාව ගෙට ගහමු දුඹුරු පාට එක්ක නගා. හරි. පියවල්ලා ගත්තා. දැන් අපි අනිත් එක්කනවත් අල්ලගෙන ඉක්මනට. හෙලෝ වොන්ඩරින් ට්‍රේඩර් කොහෙද? කොහෙද ගියේ? හෙලෝ කිටිව වාඩිරි නැතුව එන මාත් එක්ක යන්න. හෙලෝ ට්‍රේඩර් කොහෙද ගියේ? කොහෙද අපේ දප්පරේට ගියේ? එයාලා ගිහින් මං හිතන්නේ. කොහමද වලට පේන්නව කොහමද අපි වොන්ඩර් ට්‍රේඩර්ගෙන් ඒ ලාමාව ගන්න කියලා දෙවෙනි ලාමාවත් ඉදිරියෙන් අපි යටත් කරන් තියෙන අර විදිහට බෝට්ටුවක් දාන්න ඕනේ. ඊට පස්සේ යා මේ ට්‍රේඩර් යාගේ ලන්න අතාරිනවා. ඊට පස්සේ එයාට වීටියක් කවලා පිට වණ තැනේ තියාගෙන තියෙන ඔච්චර සිම්පල්. ඇත්තම කියනවා නම් මට මේ එපිසෝඩ් එක කරන්න ඕනේ. ඔන්න ඕක පෙන්වන්න. අපි ඊළඟ එපිසෝඩ් එකේදී හදමු විලේජ් බ්‍රීඩ් එක. මම අපේ ගස් තියෙන ඒරියා එකක් ටිකක් අස්සන කරා. අසන කියන්නේ මං ඒ සේරම දැන් කලින් ගහලා තිබ්බේ අපේ සයිප්‍රස් ද මොනවද ගස් జాතිය සේරම එකපෙලියටනේ. මං ඒව තැන් තැන් වලින් ගහලා ඒ වතරේ ජංගල් උද්ගා ජංගල් ට්‍රී මේව කරලා ඕක් ට්‍රී ඊට පස්සේ අපේ සුදු ඕක් ට්‍රී එක ඔය යනම මනම් ඊට පස්සේ අපි හතුරියක් ගහුවා. හතු ගහුවෙන් පස්සේ නෑ ලස්ස නෑ. ඊට පස්සේ මේවා ඒවත් හතුනේ දුඹුරු හතු. හා අපි පරණ බෝට්ටි මේව දෙන්නේ දෙන්නේම නැගලා මොනවද ඔයාලා දෙන කන්නේ? ඔය හැමදාම මම තටුක ගහ දින්නේ. ED කිවර ගන්න කලින් මම ඔයාලට පිහදාපු අපේ මේකට ගිහිල්ලා පෙන්වන්න. මෙතන තමයි අපේ මේකට යන තියෙන කලෙක්ෂන් ඒරියා එකට. මම එතන විතර ලැන්ටන් ටිකක් ගැහුවා. මේ දර දිග පඩිපලක් ගැහුවා උඩට යනකම්. ඊට පස්සේ මේ සේරම කවර් කරලා වීදුරු ටිකක් ගැහුවා. ඕස් කොහමද? මම මේ විතර මෙතන ටිකක් ඇවිදින්න පුළුවන් විදිහ තැනක් හදාගත්තා. ඒ ටිකේ මම වීදුරු දාලා තියෙන යටට. මම මෙතන තනිකර තැඹිලි පාට වූල් දාලා තියෙන්නේ. ඒක වටේට වීදුරුත් ගහලා අර බලන්න. ඊට බහිනක හරිම ලස්සනට පේනවා එතනට. මෙතෙන්ට අපේ එන පාරත් ලස්සනට පේනවා. හරි ඉතින් ගායිස් මට අද මේ වීඩියෝ එකෙන් පෙන්න ගන්න ඕනේ කොහොමද අපි ලාම කෙනෙක් අල්ලගන්නේ කියලා. ඉතින් ඒතරනේ මම මගේ මේ පිටිපස්සේ තියෙන ලොකුම ලොකු ඩීප් සයිඩ් කෝබල්ස්ටෝන් බිල්ඩ් එකක් ඔයාලට පෙන්නුවා. ඉතින් මේ චූටි වීඩියෝ එක ඔච්චරයි. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන්වත් බලමු විලේජ් බීඩයක් හදන්න. ඉතින් ගායිස් එහෙනම් අදට ගිහින් එන්නම්. ගුඩ් බයි.